අවට ලදු කැලෑ ඇතුළ ගැවසෙන සොර සතුරන්ගෙන් ගැට කපන්නන්ගෙන් ඔබගේ මුදල් සහ වටිනා ද්‍රව්‍ය ආරක්ෂා කරන. දැන් ඒක අහන්න නැති මෝඩ හරක් දෙන්නේ කොයි කෙල්ලේ කොල්ලෙකු ඇවිල්ලා. අයියා මොකද ඒ උනේ සීන් එක? මෙතනින් දැන් මිනාඩි දැන් නම් පැය කමාරක් විතර වෙනවා. එක මාරෙට විතර ජෝඩුවක් නැංග උඩට. හරි. ගිහිල්ලා මිනාඩි එක මං හිතන්නේ පහක් නෑ. ඔව්. ඒ පහක අතරතුරේ දුවගෙනම ආයෙත් පල්ලෙහාට. මං කොල්ලට ඇවෝ කියාගෙන. ආ ඒක තමයි. ඒකලා විස්තර හොයලා බලනකොට මේ පවුන් තුනා මාරක චේන් වගේ කඩාගෙන ෆෝන් එකක් විතරගෙන. ඔව්. කියන්නේ මෙහෙම එතන ඉඳලා තියන්නේ 3 දිනක් වගේ දෙන්නේ. ඒ කියන්නේ වයසක මිනිස්සෙකුත් ඉඳියා කියනවා. ඒක මිනිස්සේ කොල්ල දෙන්නා ඉඳලා. ආ ඒක තමයි. ඒ කියන්නේ මේ පාරේ යනකොට එනෙවුන්ව බය කරනව නෙමෙයි. මේකට එද්දි ගොන්නු වගේ රත්තරම් බඩු තියෙන ලට්ටපට් ඔක්කොම එල්ලගෙන එන්න එපා මචං. ඒ කියන්නේ මේක නිකන් කන්ද ඇවිදින්න යන්නේ. අනිත් එක දන්න මිනිස්සෙක් එක්ක එන්න ඕන නිකන් ඇවිල්ලා වෙලා. මේ කැලවල් ලස්සේ දැන් මම ඉස්සෙල්ලා දැන් මම පෙන්නුව ඕගොල්ලොන්ට ලයිව් එකේ බලන්න අර පොඩි එවුන් දෙන්නෙක් කිනා උන් දෙන්නගේ අත් දෙක බැඳලා අර කෙල්ලට මොනාරි කරා නම් ඒක ඒ තරම් මේ මහ දෙයක් නෙමෙයි ඒක. උන්ට. ඒ අපි කියන්නේ මේකට එනෙවුන්ගේ මංකොල්ල කන දැන් ඇත්තටම මේ දෙයක් වෙලා තියෙනවනේ මෙතන. ඒ කියන්නේ දැන් මේ ඒගොල්ලෝ කොහෙද අයියේ අම්පිටියේද? අම්පිටියේ කට්ටියන්නේ. අම්පිටියේ කෙල්ලයි කොල්ලයි. කොල්ල අම්පිටියේ. ඒකනේ ඉතින් ඒගොල්ලොන්ට ඉතින් ඒ කියලා වැඩ නැහැ. දැන් පොලිසිය ගිහලා එන්ට්‍රි දැම්මට වැඩ නැහැ. මොකද මෙතන ඉඳන් හොරකම් කරොත් එහෙම දෙයක්. ඒ හොරකම් කරන එක ආයේ ගණ්ඩ හම්බෙන්නේ නැහැ. මොකද මේක ඇස්සේ කැලේ තියෙන සනිකර. මේ කැලේට එනවා මම දැක්ක දැන් අවුරුදු 17යි ඊටත් වඩා අඩු කෙල්ලෝ කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා මේ කැලවල් ඇස්සේ. මම දැන් යනකොටත් පෙන්න ගියේ මේකේ ඇවිල්ලා ඒගොල්ලොන්ට මොන හරි කරදරයක් කරොත් ආයේ ගිහලා පොලිසිය පැමිණිල්ලක් දාලා මේ දේවල් කරන්න බෑ. ඒ කියන්නේ මේ නීතියෙන් වුණා තාන්නේ ඇයි ඔයගොල්ලෝ එතෙන්ට ගියේ කියලා. මොකද දැන් මේ කරපු මංකොල්ලේ හැටියට දැන් මං හිතන ලක්ෂ 3ක විතර පවුන් 3000ක් වගේ වටනවනේ. ඒ කියන්නේ මේ හන්දානේ මෙතන මේකේ ටිකට් කඩන අයියා ඉන්නේ. දැන් මේ වෙච්ච විස්තරේ මං කිව්වේ මොකද අපි පල්ලෙහාට ඉදදී දැක්ක දෙයක්. අපි සාමාන්‍යයෙන් දැක්කොත් දෙයක් ඒක අනිත් කට්ටියට පෙන්නලා හරි දෙයක් කියන්නේ. ආයේ ඒ වගේ දේවල් වෙන්න නොවෙන්න. ඕගොල්ලොත් එනවා නම් මෙතන මේ වගේ තැන් වලට එනකොට දැන් මේ කාලේ ගොඩාක් ප්‍රශ්න තියෙන කාලයක්, හඬ බොණ්ඩත් නැතුව ඉන්න කාලයක්, මිනිස්සුන්ට මහා ප්‍රශ්න තියෙන. ඒ කියන්නේ අතපය කබල හරි ගන්න යුම් ඉන්නේ මේ කැලවල් වල. ඒ නිසා පරිස්සමෙන් ඕගොල්ලෝ ඇවිල්ලා ඕගොල්ලෝ